අද විග්‍රහකාධිපතිතුමා කැඳවලා තියෙනවා මම විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මාත් එක්ක දකුණු අතපසින් ඉන්නවා අපේ සංගමයේ සභාපති MDR රතුල සහෝදරයා අපි අගෝස්තු මාසේ 25 වෙනිදා විග්‍රහකාධිපතිට අපි චෝදනා පත්‍රයක් කරුණු හතරක් මුල් කරගෙන ඉදිරිපත් කරා. ඒ චෝදනා පත්‍රයේ අපි දින හතක් ඇතුළත පිළිතුරු බලාපොරොත්තු වුණා. නමුත් පිළිතුරු ලැබුණේ නැහැ. නමුත් අපිට ලිඛිතව ලියුමක් එවලා තියෙනවා. ඊට පසුව අද දිනේ 10ට ඔහුගේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් සමග සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස. ඒ මේ තියෙන්නේ ඒ ලිපිය. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් විග්‍රහකාධිපතිට මේ කරුණු දැක්වීමට. හැබැයි අපි අපෙන් ඉල්ලලා තියෙනවා සාක්ෂි. අපි ඉතින් බලාපොරොත්තු වෙනවා විග්‍රහකාධිපතිතුමාගෙන් අහන්න අපි කාරණා ඉදිරිපත් කරලා තිනවා සාක්ෂි හොයන්න පුළුවන් රජයෙන්පත් කරලා තියෙන නිලධාරී ඔබතුමා. ඒ නිසා ඔබතුමා සාක්ෂි හොයන්න ඕනේ. මේක හරියට පොලිසිය ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මාම පොලිසිය කිව්වොත් එහෙම හොරා අල්ලලා ගෙනා දෙන්න කියලා. ඒ වගේ වැඩක් තමයි ඉතින් විග්‍රහකාධිපතිතුමා අපින් අහන්නේ. ඊට වඩා අද අපි තදින් දෙයක් කියන්න බලාපොරොත්තු වෙනවා විග්‍රහකාධිපතිට. මේ කාරණා ටික සම්බන්ධව වගේම අද දිනේ අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ ඒ සැඹිලි පිටිය බලාගාරයේ නීති විරෝධී බලාගාරයක් කියලා අපි කියනවා. ඒ වගේ මේ නීති විරෝධී බලාගාරය පහුගිය කාලයේ දින 7කට ගිවිසුම් දික් කළා තියෙනවා. නමුත් 2018 කැබිනට් පත්‍රිකාවක් තියෙනවා මේක 2021 රජයට අයිති වෙන්න ඕනේ මේක ඩොලර් එකක් ගෙවලා ගන්න කියලා. එහෙනම් මේ ඩොලර් එකක් ගන්න කිව්ව 2021ත් ඉවරයි. දැන් 22ත් අවසානේ. ඇයි මේක රජයට පවර ගන්න නැත්තේ? විග්‍රහකාධිපති අපි තරයේ කියනවා මේක වහාම රජයට පවර ගන්න කටයුතු කරන්න. ඒ වගේම මේ සඳහා ගිවිසුම් අරගෙන තියෙන මේ ඊයේ පෙරේදා මේකෙන් විදුලිය මිල දී ගත්තා. මේ ගෙවීම් කටයුතු වහාම අහෝසි කරන්න කියලා අපි විග්‍රහකාධිපතිගෙන් ඉල්ලා සිටිනවා. අපි අද කාරණා හතර සම්බන්ධයෙන් අද ගෑස් මාපියාව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ඇඹිලි පිටිය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සීනි බදු වංචාව. මේ සීනි බදු වංචාව රටට හෙලි කරේ අපේ සංගමයේ ඉස්සෙල්ලම. සීනි බදු වංචාවත් නිකන් අර ඉස්සර දේට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක් කරේ. ඉතින් ඒකට අපි සතුටු නැහැ. ඒ නිසා ඒ වගේම විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙන්න මේ කාරණා හතර සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා ජනතාවගේ අයිතිවාසිකම්. අපි කියන්නේ මේ විගණනයේ මගහැරුණු කාරණා විගණකාධිපතිගේ අවධානයට යොමු කරන්න කියලා අද දිනේ අපි තරයේ කියා සිටින්න කැමැත්තෙන් ඉන්නවා.